න්න අදත්වදවාගේම මගේ චැනලික ටොයාලව ගොඩක් ආදරයෙන් පිරිගන්නවා මාව සබස්ක්‍රයිප් කරපු හැමෝටම ගොඩක් ස්තුූතියි අරතෙන් මාතක එකතුවෙන කෙනෙක්නම් මාව සබස්ක්‍රයිප් කරන්න ඔන්න මම අදරගෙනවා අපි හැමෝටම තියෙන සබම් ප්‍රශ්නයට විසඳමක් විදිහයට අවෂදිය සබන්න එකක් හදාගන්න විදිහ මේක ගොඩක් හොඳයි මමතිේදි පාවිචි කරනවා කෝක්ස්ටික් ෝඩ ග්‍රම් විසිපහක් පොල්තල් මිල්ලීටර්සියා මිලී පණහක් කෝමාරිකා පිටිකෑල්ලක් පුුට් කලරී සබංකටේට හොඳ සුවඳ ගන්න න්න නිසාම මෙතින්ද ෙටොල් පවිච්චිතෙන්වා බිදුහතරපපහ වෙනස් සුදකාරික මට හොයාගන්න බැරිවුුණා ඩෙටොල් ගොඩක් හොඳයි විසබේජී විනාශ කරන නිසා අපේ ඉස්සෙල්ලාම මෙ කෝමාරිකා පිිකෑල්ල සොද්ද කරගෙන කෝමාරිකාවල මද එලියට ගමු. මම එන්න මේ විදිහට දෙපැත්තෙන් කපාගෙන මදෙයි වත්කරගන්නවා. ඔන්න මං ඔය විදිහට මදෙයි වත් කරගත්තා දැන් අපි මේක වතු මිලිට පණහට එකතු කරගෙන හොඳයට බ්ලෙන්ඩර් කරගමු. ඔයාලට කෝමාරිකා නැත්තං කොහමඹේ ෂ්‍රටි තක් වුණත් එකතුකරගෙන හදාගන්න පුළුවන් මං හදන්නේ. ටල් කූල් සබන්න එකක් හන්දා මමතෙදි කෝමාරිකාල් සහ ඩෙටොල් පාවිචි කරනවා ඔන්න යා කෝක්ස් ටික් සෝඩ කිව් හම් බයවෙන්න එපා ඕනම හාටයාරක මේ කෝක්ස්ටික් ෝඩ ගන්න තියෙනවා එක පැකටකින් සබංකට ගොඩා කතාදා ගන්න පුළුවන් එක පැකට්ටක කෘපියාදසිය පනහක් වගේ බුද්ලකට ගන්න පුළුවන් ඔන්නමං කෝමාරිකා මදටික බ්ලන්ඩ කරගෙනවා දැන් අපේ කොක්ටික් සෝඩ භාචනයකට දාගෙන කට කෝමාරිකා පතුමිෂ්ෂණ එකතු කරගමු අපි මේදක එකටි එකතු කරගත්තාම රත්ප හැකට වගේ හැරෙනවා දැම්මා මේක ටික වෙලාවක් කලවන් කරගෙන අනිත් භාජනයට එකතු කරගන්නවා අපි මේ කෝස්ටික් සෝඩා හොන්ඳයට දිය කරගන්න ඕනේ නැවත මේ භාචනයට අත්දාලා හොඳයට දිය කරගමු අපි කෝස්ටික් සෝඩ දියකරගන්නකොට ප්‍රස්්ටික් භානයක් තමයි පාවිචි කරන්න ඕනි මේ භාජනය හොඳයටම රත්වෙනවා ඔන්න දැන්නම් මගේ භාජනය හොඳයටම රත්වෙලා තියෙන්නේ ඔන්න අපි දැම් පොසෙල් ටිකටික් එකතු කරගෙන හොඳයට කලවන් කරගමු ත එක පාරම දාගන්න යන්න එපා එතකොට අපිට මේ දී කරගන්න බැරිවෙයි හොඳට අපි පෝතේටික එකතු කරගන්නකොට හොඳට මේ කෝස්ටික් සෝඩ උක්කු වෙනවා ඉතින් බං ඔයි විදිහයට පෝතේ ටික සේරම එකතු කරගත්තා ටිකෙන්ටික නැවත හොඳයට දී කරගමු සාභානකට සුවදකාරක හොයාගන්න බැරිවුණ නිසා මති පාවිචිරන්නේ ේටෝල් ඩෙල ගොඩක් සුවන්ඳයි ඒවාගේ විස්සපේජය විනාශ කරන නිසා මං මේකට ඩෙටොල් බින්දු හයක් විතර දාගන්නවා ඒකත් දාගෙන් අපි හොන්දයට කලවං කරගමු ඔොන්න අපි දැන් සබන්න එකේ කලනික හදාගම මම තෙන්ද පාවිචි කරන්නේ කොලපාට කලරින් අපි සබන්නක සුබඳ කාරක විදිහට පාවිච්ි කරපු ඩෙට්ටෝල් කහපාට නිසා අපේ සබන්නක පාට ටිකක් වෙනස් වෙනවා මගේ මේ සබංකටේ කොළපාට කලරින් දාගත්තත් හැදන්නේ කැකුලු බේබි සබං ඇටේක පාට කොන්න මන්දැන් කලරින් එකතුකරගෙන හොඳයට කලවන් කරගත්තා මේ බලන්න ඩෙටොල්වල පාටට තමයි මගේ සබන්නක ඇවිත්තියෙන්නේ මේක තද පාටට තිබුණට සබන්කටේ වෙල්නකොට ලාප හැටෙනවා අපි දැන් සබන්න එක දාගන්න ක අප්ෙ එක ලෑස්ති කරගමු ඔයාලට මෙතන්දී සබන් පෙට්ටි පාවි්චි කරන්න පුළුවන් තව ඇස්ට්‍රා අප් එක පාවි්චි කරන්න පුළුවන් මම එන්න මේ වගේ රවුන් සබංකටය කදාගන්න නිසාම මෙන්න මේ වගේ ක අප්ේ එක තමයි පාවිච්චි කරන්නේ මම මේක හොඳයට තෙල්තිකක් ගාගත්තා දැන් අපි හදාගත්තු මිශ්්‍රණය මේකට දාගමු අපි තැන්ම සබභ මිශ්්‍රණය හොඳට හයි වෙනකන් තියාගමු ඔන්න මේතියෙනෙ හරියටම පැයි පහකියාට පස්සේ මගේ සබං කැටේ ඇැකුළු බේවිි සබං කැටයක් වගේම ගොඩක් ලස්සනයි හරි සුවඳයි අපි බලමු මේසා බන්නක හොඳරට පෙම තියෙනවද කියලා ඔන්න මේ බලන්න අපි හදාගත්ත සභමිෂ්්‍රණය හොඳයට පෙන තියෙනවා අපි මේකට එකතු කරගත්තෙත් කෝමාරිකා සහ ටෙටොල් හොඳරට විස්සබේජ විනාශ කරනවා අත්තටත් කෝමාරිකා ගොඩක් හොඳ නිසා බං මේ දේවල් පාවිචි කරගෙන තමයි මේසා බංකටේ හදාගත්තේ ඉතිං ඔයාලත් औෂතිය දේවල් එකතු කරගෙන සබං හදල බලන්න ඔන්න දැන් ඔයාලටත් ගිනි ගණන්දීලා සබංගන්න ඇතුව මෙන්න මේවාගේ අඩු වියදමකින් සබං හදාගන්න පුළුවන් ඒ වගේම මේමට අවෂතිය දේවල් එකතු කරගත්තාම අත්වලටත් හොන්ඳයි ඇඟටත් හොඳයි ඔන්න ඉතින් සබම් ප්‍රශ්නයට ම හොඳේම හොඳ විස්ඳමාන් කරගෙනවා මගේ මේ විඩියක හොඳයි නම් ලයි එකන් දෙන්න කමෙන්ට් එකක් දෙන්න යාල්වන්ටත් බලන්න ශෙයා කරන්න අපි නමතත් රසබර වීඩ එකකින් හමුවම් ඔයාලට ගොඩක් ස්තුති